රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදෑසන ප්‍රවෘත්ති සමගින් උදේෂාන් ඉඩමගෙදර ප්‍රථමයෙන් සිරස්තල වසන්ත එලියට නිකරුණේ අත්අඩංගුවටගත් සියල්ලන්ටම එරෙහිව නීතිය හමුවට යන බව වසන්ත කියයි වර්ධ පිළිගෙන එදාම දේශපාලනයෙන් ඉවත් වුණා නම් සමාව ගැන හිතන්ට තිබුණා සිරිල් ගාමිණී පියතුමා මෛත්‍රීට කියයි කතෝලික සභාව නේදහස් උලෙල වර්ජනය කරයි ජනපති වික්ටෝරියා හමුවේ ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදල්ගේට එරෙහි නඩු තුනකට අදාළව ඊයේ දින ඇප හිමි වුණා ඒ අනුව දින 167කට පසුව වසන්ත ඊයේ දින බන්ධනාගාරයෙන් පිටව ගියා. බන්ධනාගාරයෙන් පිටතට පැමිණි වසන්ත සිය හඬ අවදි කරමින් පැවසුවේ තමන්ව කූට ලෙස රඳවාගත් සියලු දෙනාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ පමත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඒ ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මෝසමක් විභාගයට ගත් අවස්ථාවේදී ඔහුට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ පැවති නඩුවෙන් නිදහස හිමි වුවද තවත් නඩු තුනක් නිසා ඔහුව නැවත රක්ෂිත බන්ධනාගාරයට රැගෙන ගියා. කෙසේ නමුත් එම නඩු තුනටම ඔහුට ඇප හිමි වුණා. ඒ අනුව දින 160කට වැඩි කාලයකට පසුයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ මෙලෙස ඇප ලබා නිදහස් වුණේ අධිකරණයෙන් පිටතට පැමිණි වසන්තට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. පහුගිය කාලේ අපි අකණ්ඩ අරගලයක් අරගෙන ගියා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න දැවෙන ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න දුෂ්කර කොන්දේසි අවම වශයෙන් ජීවත් වීමේ කොන්දේසි හරි සපුරන්න ඕන කියන නිල්ලීමත් එක්ක ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීම සඳහා අකණ්ඩ අරගලයක් අපි අරගෙන ගියා ශිෂ්‍ය ව්‍යාපාරයේ වගේම මේ රටේ වෘත්තීය සමිති සිවිල් සංවිධාන බහුජන සංවිධාන සියල්ල එකතු වෙලා කරපු අරගලයක් ඇතුලේ මහජන බලයේ ඉස්සරහා තක්කඩි ආණ්ඩුවකට දන ගහන්න වෙලා ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න වුණා ඒ වගේම ගෝඨාභය රාජපක්ෂර මහින්ද රාජපක්ෂර බැසිල් රාජපක්ෂලාට අකුලගෙන ගෙදර යන්න උනාට පස්සේ ඒ මහජන බලයේ ඉස්සරහා දන ගහනව වෙනුවට ආණ්ඩුව මොකද කරේ තක්කඩිය ජනාධිපති පුටුවේ ඉඳගෙන මෙන්න රට කරන්න ඕන කියලා වහසි බස් දොඩාගෙන එක එක දේවල් කරගෙන යනවා එක එක ප්‍රතිඵලයක් විදියට තමයි අපි වත්තරංගුඩ ගත්තේ අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයට වගේම මේ රටේ සටන් කරන ජනතාවට මර්ධනය අරගෙන ආවේ හැබැයි ඒ මර්ධනය ඇතුලේ ඒ මර්ධනය පරාජය කරන්න සමත් වෙලා තියෙනවා මේ රටේ ජනතාව සටන් කරපු මේ රටේ ජනතාව ඉස්සරහා ආණ්ඩුවට දන ගහන්න සිද්ධ වෙලා තියෙනවා ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා අපේ ප්‍රශ්න එකක් මහජන බලය කියන්නේ මොකද්ද කියන එක අපි ඉස්සරහට පෙන්වන්නම්. ඒ වගේම ආණ්ඩුවට ඕනකම තිබුණේ අපිව හිර කරලා ඝාතනය කරන්න පුළුවන් නම් ඝාතනය කළා දාන්න. ඒතරේ වට සැලසුම් කොහමද උනේ? කොහමද සකස් උනේ? මොන තැන් වලට දරන් ගියේ කියන සියල්ල හෙට දවසේදී අපි මාධ්‍ය හමුවක් අරගෙන නම් ගම්මෙක් එලි කරනවා. ආණ්ඩුවේ සැලසුම් කරපු සියලු දේවල් එලි කරනවා. බොරු සාක්ෂි දීලා ත්‍රස්තවාදී වැරැක්වීම පනතෙන් මාස ගණන් අපි විහිර කරපු නිලධාරීන්ට විරුද්ධව අපි ගන්න ඕන ක්‍රියාමාර්ග සියල්ල ගන්නවා. කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ඊයේ පස්වරුවේ පවත්වන ලැබූ විරුද්ධතාවයකට පොලිසිය ජල ප්‍රහාර එල්ල කළා. අතරංගොඩගෙන සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන් වහා නිදහස් කරන ලෙසට ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාවය ක්‍රියාත්මක කර තිබුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සංවිධානය කළ විරෝධතාවයක් පැවැත්වුණා. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉදිරිපිටදී විරෝධතාවයට එක්ව සිටි සිසුන් පාගමනින් දලුගම මන්සන්ධියට පැමිණීමත් සමග පොලිසිය එය විසුරුව හැරීමට ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙම විරෝධතාවයට එක් වූ සිසුන්ගේ ඉල්ලීම වූයේ මෙවන් විට මහර බන්ධනාගාර ගත කර සිටින කැලණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමේ සභාපති කැලුම් මුදන්නායක සහ දිල්ෂාන් හර්ෂණ යන සිසුන් නිදහස් කරන ලෙසයි. මා ජනතාවට බාධා විය හැකි තැනත්තන් 5 දෙනෙක්ගේ නොඉඳ වැඩි
ලක්ෂණයකින් යුක්ත වූ රැස්වීමක සමාජිකයන් ලෙස කටයුතු කරන නුඹලා සියලු දෙනාට වාම විසිර යන ලෙස පොලිස් නිලධාරියෙකු වන මා වෙත ලබා දී ඇති බලතල ප්‍රකාරව මෙයින් අනකරනු ලැබේ. දිවයිනට පැමිණ සිටින අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නෝලන්ඩ් ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වුණා. ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා දරන උත්සාහයට තවදුරටත් සිය සහයෝගය ලබා දෙන බවයි එහිදී උප රාජ්‍ය ලේකම්වරිය ප්‍රකාශ කළේ. සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජනපද දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නෝලන්ඩ් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වුණා. රට මුහුණ දී සිටින දුෂ්කර තත්ත්වය හමුවේ අමෙරිකා එක්සත් ජනපදයේ ලබා දුන් සහාය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සිය කෘතඥතාවය පළ කළා. මෙහිදී වික්ටෝරියා නෝලන්ඩ් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා දරන ප්‍රයත්නයට තවදුරටත් සිය රජයේ සහයෝගය ලබා දෙන බවයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කරන සාකච්ඡා පිළිබඳවද මෙහිදී අවධානය යොමු අතර එහි මතු ඇති ගැටලු කඩිනමින් විසඳා ගැනීම සඳහා එක්සත් ජනපදය අඛණ්ඩව සහය දක්වන බවද වික්ටෝරියා නෝලන්ඩ් ප්‍රකාශ කළා. 13 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහාය සම්බන්ධව රටේ සුළු පක්ෂ සමග පැවැත්වෙන සාකච්ඡා මෙන්ම සංහිඳියාවට අදාළව ගෙන යන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළා. වර්ධනය වන භද්‍රව්‍ය චාවාරමට එරෙහිව කටයුතු කිරීමේ අඛණ්ඩ උත්සාහයන් පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්වී ඇති අතර ඒ සඳහා එක්සත් ජනපදයේ පූර්ණ සහය ලබා දෙන බවත් වික්ටෝරියා නෝලන්ඩ් ප්‍රකාශ කළා. මේ අතර සිය සංචාරය සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපද දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නෝලන්ඩ් මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. මේක ඇත්තටම ඔබේ රටට අමාරු කාලයක්. රජය IMF සමග ක්‍රියා කරමින් රට ස්ථාවර කිරීමට කටයුතු කරමින් සිටිනවා. අද අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී කතා කළා. ඇමරිකානු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙල ගැනයි අපි කතා කළේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ලොකුම ණය හිමියා ලෙස චීනය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන වැඩි අවධානයකින් කටයුතු කරයි කියලා අපි බලාගෙන ඉන්නවා. ඒ වගේම කියන්න කැමති ඇමරිකාව ඩොලර් මිලියන 30ක් පාසල් දරුවන් 96,000කට දිවා ආහාරය සඳහා ලබා දීමට තීරණය කළා. ඒ වගේම ආරම්භයේ ඉඳලා අද වෙනකන් මෙට්‍රික් ටොන් 770ක සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආධාර ලබා දී තියෙනවා. ඩොලර් මිලියන 240කට වැඩි මුදලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකාව පසුගිය වසරේ පමණක් වියදම් කරලා තියෙනවා. ජාතිවාදය හා ආගම්වාදය තුළින් රාජපක්ෂලා රට විනාශ කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. සමගී සම්පන්න රටක් බිහි කිරීම තම අරමුණ බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ඒ සමන්තුරේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මේ පොහොට්ටු දේශපාලනය නිසා පුදුම අසහනයකට පීඩනයකට ඔබලා පත් වුණා. ජාති ભેදේ ජාතිවාදය, ආගම් ભેදේ ආගම්වාදය නිසා තමුන්නාන්සේලාගේ ජන ජීවිත කඩා වැටුණා. කාලයක් තිබුණා මුස්ලිම් මිනිස්සුෙකුට මහපාරේ යන්න බෑ. කාලයක් තිබුණා මුස්ලිම් මිනිස්සු දිහා මූණ බලන්නේ නෑ.
ඒ ජාති ભેදේ ජාතිවාදේ නිසා ආගම් ભેදේ ආගම්වාදේ නිසා රට විනාශ කරපු රාජපක්ෂල ක්‍රියාත්මක කරපු ඒ අසමගිය නිසා සමගි ජනබලවේගයේ අපි පොරොන්දු වෙන්නේ සමගි සම්පන්න රට එකට ඉන්න රට ඔබත් මම එක අම්මගේ එක තාත්තගේ දුව දරුවෝ හැටි සිංහල හෝ වේවා මුස්ලිම් හෝ වේවා දමිළ හෝ වේවා බර්ගර් හෝ වේවා වෙනත් ජාතියක් හෝ වේවා එකමුතු භාවය එක්සත් භාවය රටේම ශක්තියයි සමගි ජන බලවේග රජයක් තුල මම ඔබට එක දෙයක් පොරොන්දු වෙනවා මේ රටේ ජාති ભેදය ආගම් ભેදය ඇවිස්සීම ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් සාපරාදී ක්‍රියාවක් බවට පත් කරලා ජාතිවාදයයි ජාති ભેදයයි ආගම්වාදයයි ආගම් ભેදයයි අපේ රටින් තුරන් කිරීමේ ගමන අපි ක්‍රියාත්මක කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා එංගලන්තයේ අගමැති ආරක්ෂක පටි නැතිව මෝටර රථයකින් ගමන් කිරීම නිසා පොලිස් පරීක්ෂණ සිදු කෙරුණා. එහෙත් අපේ රටේ අගමැති පිළිබඳව පරීක්ෂණ සිදු කළහොත් පරීක්ෂණ සිදු කරන පොලිස් නිලධාරියාගේ පටි නැති වෙන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. අම්පාර එරාගම ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමිනි ඔහු මේ බව පැවසුවේ. දැන් තමුන්වහන්සේලා ආණ්ඩු හදා ගන්නවා ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කියලා. හැබැයි ආණ්ඩු බලයට පත් වෙන අය විසඳගන්නේ කාගේ ප්‍රශ්නද? ඒගොල්ලන්ගේ ප්‍රශ්න. අපි දැන් ආණ්ඩුවක් හදමු ජනතාවගේ ප්‍රශ්න විසඳගන්න. අන්න ඒකට අවශ්‍ය වෙන ආරම්භක පළමු පියවර මේ පළාත් පාර්ලිමේන්තුවරණ කරමු. අපි ඉස්සරලම කරන්නේ හොරකම නාස්තිය නතර කර. හොරුන්ට දඬුවම් දෙනවා. හරි ඒක කරන්න පුළුවන් වෙන පක්ෂ ඉන්නවද? නෑ. ඇයි? ඒගොල්ලන්ගේ වටේ ඉන්නෙත් හොරු. ඡන්ද පත්‍රිකාව ගත්තට ලකුණු ගොඩක් තියෙනවා. තිබ්බට ඇත්තට කණ්ඩායම් ඉන්නේ දෙකයි. කවුද? හොරු රකින්න හොරකම් කරන කණ්ඩායම. අනිත් කණ්ඩායම හොරකම නතර කරන හොරුන්ට දඬුවම් දෙන කණ්ඩායම. දැන් මේ ගම්වල දැන් මෙතනත් සිංහල ජනතාව ඉන්නවා මුස්ලිම් ජනතාව ඉන්නවා. ඔයගොල්ලෝ ගහ මරා ගන්නවද? රණ්ඩු සරුවල් වෙනවද? එහෙම නෑ. ඔයගොල්ලෝ එකට ඉන්නවා ගම්වල. හැබැයි අපේ පාලකයන් මොකද කරේ? අපේ පාලකයන් තමන්ගේ බලය ලබා ගැනීම වෙනුවෙන් ජාතිවාදී උපයෝග කරගන්නවා. ඒ පැත්තෙන් ඒගොල්ලෝ සිංහල ඡන්ද ගන්නවා ජාතිවාදී වපුරලා. මේ පැත්තෙන් මුස්ලිම් අය මුස්ලිම් ඡන්ද ගන්නවා ජාතිවාදී වපුරලා. ඡන්ද අරගෙන දෙගොල්ලෙකට ආණ්ඩු කරනවා. අපේ රටේ නීතිය සාධාරණයි. එංගලන්තයේ අගමැතිතුම කාර් එකේ යනකොට පටිය දාගෙන නැහැ කියලා පොලිසියෙන් පරීක්ෂණයක් කරා. අපේ අගමැති ගැන පරීක්ෂණයක් කරු. පරීක්ෂණය කරන පොලිසිය මහත්තයාගේ පටිය නැතුව යනවා. මේක තමයි වෙලා තියෙන්නේ. ලෝකේ එහෙම රටවල් දියුණු වෙන්නේ නැහැ. දියුණු වෙන හැම රටකම තියෙන මොකද්ද? නීතිය සාමානව තියෙන්න ඕන. අන්න ඒක හදන්නේ ජාතික ජනබලවේගය ආණ්ඩුව. අපිට බේරගන්න අපරාධකාරයෝ නැහැ. අපිට බේරගන්න කුඩු ව්‍යාපාරිකයෝ නැහැ. අපිට බේරගන්න දූෂිතයෝ නැහැ. පොලිසිය මහත්තයාට තමන්ගේ තරුවේ පටියේ යුනිෆෝම් එකේ ගෞරවය සහිතව නීතිය ඉටු කරන්න පුළුවන් රටක් අපි නිර්මාණය කරලා දෙනවා. අපි හැමෝටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් ලැබෙන රටක් හදමු. 13 ගැන ඇසුණු කතා දැන් මේ විවස්ථාවේ සඳහන් වෙච්ච දේවල් තමයි අපි ක්‍රියාත්මක කරන්න කියලා ජනාධිපතිතුමා කියනවා. ජනාධිපතිතුමනි විවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා මානව හිමිකම් පරිච්ඡේදය 12-13-14. ඒවැය තියෙනවා මේ රටේ ඕනම තැනක නිදහසේ ජීවත් වෙන්න මිනිසුන් තියෙන අයිතිය, භාෂණයේ අයිතිය, සංවිධානයේ අයිතිය, උතුරේ ජීවත් වෙච්ච සිංහල ජනතාවට, උතුරේ ජීවත් වෙච්ච මුස්ලිම් ජනතාවට, උතුරේ ජීවත් වෙච්ච LTT විරෝධී දෙමළ ජනතාවට ඒක අහිමි කළා තියෙන්නේ. මුලින් ඒක ස්ථාපිත කළායි. ඒ මානව හිමිකම් ස්ථාපිත කළායි. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් ඉඩම්. ඇත්තටම අද මොකද්ද දෙමළ මිනිහාගේ ප්‍රශ්නේ? දෙමළ මිනිහට මේ ඉඩම් ප්‍රශ්නයද තියෙන්නේ? නෑ, දෙමළ මිනිහට බත් නෑ, දෙමළ මිනිහට වතුර නෑ. අපි ඒව ලබා දෙමු. ඔය කවුරුවත් ගිහිල්ලා ඔය සුමන්දිරන් මහත්තයලා හීන දකින්න වගේ ගිහිල්ලා මේ උතුරේ ඉඩම් අල්ලන්න යන්නේ නෑ. දෙමළ මිසුන්ට ඕනේ බත්, දෙමළ මිසුන්ට ඕනේ වතුර. අපි ඒව ලබා දෙමු. ඔය රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ වෙලාවේ 13 වෙනි සංශෝධන මම ක්‍රියාත්මක කරනවා, පොලිස් බලතල දෙනවා, ඉඩම් බලතල දෙනවා කියලා කියන්නේ දෙමළ ජනතාවට ආදරයට නෙමෙයි. මේ අර වගේ නැවත දේශප්‍රේමය කතා කරන්න පාර හදලා දෙන්න. නැවත මේ රට ලේවි ලබ්බවට පත් කරන්න පාර හදලා දෙන එකක් ඕක. දෙමළ ජනතාවට සාධාරණ ජනාධිපතිවරයෙක් උද්දච්ච කතා කියලිවරලා තමන්ව ගෙනාපු අයට නැවත මේ රට ලේවිලක් කරලා හරි බලය ගන්න පාර කපන්න පුළුවන්ද කියලා බලන වැඩක් ඕක. අපේ ත්‍රිනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා 4 ජනාධිපතිවරයාට ලිපියක් කරලා තියෙනවා උතුරු නැගෙනහිර හමුදා කඳවරු ඒ විහාරස්ථාන පිහිටලා තියෙනවා නම් ඒ තැන් වලින් ඉවත් කරන්න එපා කියලා. මම කියනවා හමුදා
කඳවුරු විහාරස්ථානවල ආරක්ෂාව සඳහා ප්‍රකාශ කිරීම මේක ඉදිරියට යන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් නෙමෙයි. පළමුවෙන්ම අපි හැමදාම මේ අවුරුදු 74ක්ම දේශපාලඥය කලේ බෙදපු එක. උතුරු නැගෙනහිර තිබෙන බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීම සඳහා හමුදා කඳවුරු ඉවත් කරන්න එපා කියලා කියනවනම් මම හිතන්නේ තවදුරටත් මේ රටේ වෛරී චින්තනයක් තුරේ ජනතාව තුළ ව්‍යාප්ත වීම විතරයි සිද්ධ වෙන්නේ. මේ හැම කෙනාම කරන්නේ ජනතාව අපේ බෙද බින්න කරන එක. යාපනයේ ප්‍රදේශයේ තියෙන උතුරේ තියෙන ඡන්ද ලස්ස දෙක තුන බලාගෙන මේගොල්ලෝ මේ රට කෑලි වලට කඩලා අද යුද්ධය අමතක වෙලා තියෙන තැනකට පත් කරලා ඒකෙන් රට බෙදලා මේ මිනිස් ඝාතනය වැඩි කරන්න මුළු රටේම ලේවැගිරීමක් බහට පත් කරන්නට යන උතුරට ගිහින් එක කතාවක් කියන්නේ හේතුව මොකද? එතකොට උතුරේ ජනතාවගේ ලස්ස තුන හතරක් නසන ඡන්ද තියෙන්නේ විදේශ කටයුතු ඇමතිය වෙතින් ඒක තමයි මේ හොරට සාකච්ඡා කරලා ගියේ. උතුරේ අහිංසක ද්‍රවිඩ ජනතාවට වැඩ කර ජනතාවට තරුණයින්ට ඉඩම් ලබා දීම පිළිබඳව හෝ ඔවුන්ගේ යම් අයිතිවාසිකම් පිළිබඳව සිදු කිරීම පිළිබඳව අපි විරුද්ධතාවයක් නැහැ. නමුත් විශේෂයෙන්ම මේ රටේ අවුරුදු දහස් ගණනක් පැවති බෞද්ධ උරුමයනොත් පුරාවිද්‍යාත්මක වටිනාකම ස්ථානවලටත් හානි වෙන කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමට මං හිතන්නේ නැහැ පාර්ලිමේන්තුවේ ඉඩ දෙයි කියලා. ඒ වෙලාවේ අපි ජනාධිපතිතුමාත් රජයේත් අවධානය යොමු යුත්තේ 13 වෙනි ව්‍යවස්ථාව ගැන නෙමෙයි රටේ මේ මුහුණ දීලා තියෙන ආර්ථික පීඩනයේ විස්තාරීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙල. 75 වන නිදහස් උත්සවයට කතෝලික සභාව නියෝජනය කරමින් කිසිවෙකුත් සහභාගි වන්නේ නැති බව සිරිල් ගාමිණී පියතුමන් පවසනවා. මේ අතර පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමාව ඉල්ලා සිටීම පිළිගත නොහැකි බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවා. විදේශ ණය වාරික ගෙවා ගන්නට නොහැකිව ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇති රටක 30%කට අධික ජනතාවක් කුසගින්නේ සිටින රටක අවුරුදු 5ට අඩු ළමුන්ගෙන් 33.4%ක් මන්දපෝෂණයෙන් පිරෙන රටක බොහෝ දෙනෙකුට රැකියා අහිමි වෙමින් තිබෙන රටක කුඩා කර්මාන්ත කඩාවැටෙමින් පවතින රටක නීති ආධිපත්‍ය දරුණු ලෙස බිඳ වැටී ඇති රටක මානව අයිතිවාසිකම් හිරිකිතයකින් තොරව උල්ලංඝනය වන රටක ජනතාව සතු භාෂණයේ ප්‍රකාශනයේ සහ සාමකාමීව විරෝධතා දැක්වීමේ මූලික අයිතිය මර්ධනය කිරීම සඳහා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතාදී පනත් දරුණු ලෙස අවභාවිත කරමින් ජනතාවගේ නිදහස දැඩි ලෙස විනාශ කර ඇති රටක රුපියල් මිලියන 200කට අධික මුදලක් වැය කරමින් අභිමානවත් ලෙස සැමරීමට ඇති නිදහස කුමක්ද කියන එක අපි ප්‍රශ්න කරනවා. කතෝලික සභාව නියෝජනය කරන කිසි කෙනෙක් ඊට සහභාගි වෙන්නේ නැහැ. අපි පිළිගන්නේ නැහැ මේ නිදහස උත්සවය පැවැත්විය යුතු දෙයක් කියලා මේ විදිහේ මුදල් කන්දරාවක් වියදම් කරනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ කතෝලික සභාවෙන් සමාව ඇවිදියා. ඒගොල්ලෝ ඔබතුමාලා සමාව දෙනවද මොකද? බහු ප්‍රශ්නය සමාව දෙනවද කියන එක දැන් කෙනෙක් සමාව ඉල්ලන්න ඕනේ වරදක් කළයි කියලා පිළි අරගෙනනේ ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ තීන්දුවෙන් ඔහු වරදක් කළාය කියන පැහැදිලිව ප්‍රකාශ කරලා තිබුණාට ඔහු කියන්නේ මම වරදක් කළේ නෑ මම පත් කරපු අය වරදක් කළපු නිසා තමයි මට මේක ලැබිලා තියෙන්නේ. එහෙම තත්වයක් යටතේ ඔහුට සමාව ඉල්ලන්න අයිතියක් නැහැ. ඒ කියන්නේ ඒක සදාචාරාත්මක නැහැ. ඔහුගේ සමාව ඉල්ලීම අදාළ වෙන්නේ නැහැ අපිට. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කළ යුතුව තිබුණේ තමන් අතින් මේ රටේ ජනතාවට සිදු වූ මිල කළ නොහැකි හානිය අවංකව පිළිගෙන පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු දිනම ජනාධිපති ධූරයේ නිල්ලාස් වී දේශපාලනයෙන් ඉවත් වීම යන්න අපගේ අදහස්. ඔහු එසේ කළා නම් සමාව දීම පිළිබඳව සලකා බලන්නට තිබුණා. 75 වෙනි නිදහස් දිනය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. මේ තරම් රටේ ප්‍රශ්න තිබියදී විශේෂයෙන්ම උසස් පෙළ විභාගයේ පවත්වන දරුවන් වෙනුවෙන් විදුලියේ නොකකා ඉන්නට මුදල් නැහැ කියලා රෝහල්වල ලෙඩුන්ට බෙහෙත් නැතුව ජීවන වියදම ඉතාම ඉහළ මට්ටමකට ගිහිල්ලා තිබියදී නිදහස් උත්සවය වෙනුවෙන් අසීමිත මුදලක් වැය කිරීම නිෂ්ප්‍රයෝජන කාර්යයක්. සමහර කෙනෙක් කියනවා ඇයි මේ නිදහස් උත්සවය තියන්නේ කියලා. නිදහස් උත්සවය ජුබිලි අවස්ථාවක් මේ රටේ මේ වෙලාවේ 75 වන ජුබිලි අවස්ථාව. ඒතර ඒක සංකේතාත්මකව සමරණය එක රටක් විදිහට අනිවාර්යම වැදගත්. ලෝකෙටත් පණිවිඩයක් දෙනවා අපි නැගිටින්න ඉන්නවා කියන්නේ. ඒත් රාජ්‍ය පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය වියදම් දැරීම අත්‍යවශ්‍ය කාර්යයක්.
දර්ශනපති දයාශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ රචනා කළ මාධ්‍ය ආචාර ධර්ම ග්‍රන්ථය පසුගියදා එළි දැක්වුණා. ඒ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේදී. දයාශ්‍රී නරේන්ද්‍ර ග්‍රන්ථ 31ක් පමණ රචනා කළ කෘතහස්ත නිර්මාණකරුවෙක්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිට විවිධ මාතෘකා ඔහුගේ විෂයපතයට අයත් වුවා. ඒ අතර වැඩිම ග්‍රන්ථ ගණනාවක් ඔහු රචනා කර ඇත්තේ මාධ්‍ය ක්ෂේත්‍රය අලලයි. ජනමාධ්‍යවේදියෙකු, විශ්වවිද්‍යාල දේශකයෙකු සහ අමාත්‍යංශ ගණනාවක මාධ්‍ය ලේකම්වරයෙකු ලෙසත් ඔහු රාජකාරී කර තිබෙනවා. මාධ්‍ය ආචාර ධර්ම ඔහුගේ 31 වන ග්‍රන්ථයයි. ග්‍රන්ථය එළිදැක්වීමට සමගාමීව විශේෂ කතිකාවක්ද සංවිධානය කර තිබුණා. ඊට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමල් වලේබුඩ, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහින්ද පතිරණ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ සහ පුවත්පත් මණ්ඩලයේ කොමසාරිස් නිරෝෂන් තඹවිට එක් වුණා. සාකච්ඡාව මෙහෙයවන ලද්දේ මාධ්‍යවේදී ගාමිණී කන්දිපොළයි. මෙතෙක් කරන ලද කතිකා වැඩසටහන අතරේ මම හිතන්නේ සභාපතිතුමනි අද අපිට ඍජුවම සම්බන්ධ වෙන වැදගත් කතිකාවක්, විශේෂයෙන්ම මේ ජනමාධ්‍ය ආචාර ධර්ම සහ එහි වැදගත්කම පිළිබඳව තේමාකටගත් ග්‍රන්ථයක් නිසා. අපිට ඔය හතරවෙනි ආණ්ඩුව කියලා කිව්වට ඒක සමහරක් වෙලාවට හතර නෙමෙයි නිකන් දෙකේ කොළයට වැටෙන වෙලාවලුත් තියෙනවා. මේ මාධ්‍ය සංවිධාන වෙලා නැහැ. තැන් තැන් වල තියෙන අයිතිකාරයෝ ගොඩයි. මම හැමතිස්සෙම කල්පනා කරනවා අපි ශිෂ්ට සම්පන්නයිද කියලා. අපි සීලාචාරයිද කියලා. දැන් මට බැලූ බැල්මට පේන දේ තමයි අපි තාම එහෙම ශිෂ්ට සම්පන්න ජාතියක් නෙවෙයි කියන එක. දැන් මේක හිතරි දුනොත් මට සමාවෙන්න. එහෙම ශිෂ්ට සම්පන්න නම් ඒක අතාරින්. ශිෂ්ට සම්පන්න බව සීලාචාර බව නිර්වචනය කරනකොට කියනවා ඒ සමාජයේ ඉන්න හැම මිනිහෙක් කොටම අයිතියක් තියනවා කියලා අවමානයට පත් නොවි ජීවත් වීමට තියෙන අයිතිය. ඒ වගේම ඒ රටක් ඇතුලේ තියෙන ආයතන හැම මිනිහෙකුටම එක හා සමාන ලෙස සලකන ව්‍යුහයක් තියෙන්න ඕනේ කියලා. ඒ දෙකම අරගත්තොත් ඒ දෙක පේන තෙක්මානයක නැහැ. මේතාක් භාවිතයට ගැනුණු සංනිවේදන ආකෘති කිසියම් අභියෝගයට ලක් වෙලා තිබෙනවා. ඒ ආකෘති වල සීමාවන් තල්ලු කරමින් ඒ සීමාවන් වලට එහා යන විශාල පීඩනයක් මාධ්‍ය විසින්ම අද ඇති වෙලා තිබෙනවා, ඇති කරලා තිබේ. ඉතින් ඒක නිසා මේ පරිසරය තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත්. මොකද ඒක හරහා අපට එල්ල කරන බලපෑම ඉතාමත්ම සුවිශාලයි. ethics වලට ඉගැන්වුව පාඩමක් ජනමාධ්‍ය කරුවන්ට විශාල පිරිසක් ගරු කරන ඇතැම් ඔබ නොදකින ඔබේ අඥානකම නිසා වෙන වරදක් අනිතිකල් වෙන්න පුළුවන්. මේ පොත මට නම් ඉතා වැදගත් පොතක්. මං කොටිම කිව්වා මේ නරේන්ද්‍ර මහත්මයාට මේක තව වර්ධනය කරලා ආචාර්ය උපාධි නිබන්ධයක් ලියන්න. අපේ රටේ විශ්වවිද්‍යාලයක් පිළි නොගත්තොත් පිටරටක විශ්වවිද්‍යාලයක් පිළිගන්නවාට. ආචාර ධර්ම කියන්නේ යහපත හොඳ සත්‍ය සමබර බව නිවැරදි බව. එතික්ස් කියන එක මානව සමාජයේ මූලික අවස්ථාවෙන් ගෝත්‍රික සමාජෙම ගොඩනගෙනවා. කරන්න ඕන දේ මොකද නොකරන්න ඕන දේ කියන්නේ. දැන් කොහෙද කෝටෝ එතික්ස් රැකෙන්නේ? සත්‍ය වෙනුවෙන් සාධාරණ ජනතාව දැනුවත් කරන්න ඕනි. මාධ්‍ය සඳහා මාධ්‍ය අපි බලන්නේ මේ ආචාර ධර්මානුකූලව මේ වෙන වගේ මාධ්‍ය කියන ආචාර ධර්ම ගැන සඳහන් කරන මේ කාරණාවේදී අපි ඉදිරියට පුවත්පත් මණ්ඩල සහයෝගයක් දෙමින් මේ ආචාර ධර්ම පිළිබඳ මතවාදයක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහාත් මම අදින් පටන් ගන්න මේ ගමනේදී මේක හරහා මම ඉදිරියට මේ මතවාදය ජනතාව අතරට ගෙන යන්න ස්වාධීන පුද්ගලෙක් විදිහට මම කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්න උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් යළිත් හමුවෙමු 10:12 මධ්‍යහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සෝදායේ දිනය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.